සීතල සඳරැස පාස සුබින්ද වාතල මෙන්නිද හස ගති බැන්ද දෙවිය නිසුර ලොව වාසන සුනන්ද ඒවා පන නිවන් මඟ යන්නට මාවත නිති පෙන්වාය පළමුව ඒ ලෝතුරු හිමි පාද කමල් වඳිනවාය දුක් ඇති මේ සසර කතරේ ජනයා දුක් විඳිනවාය ඒ දුක් ගෙනි නිවාලන්න සිරිසඳහම් දෙසනවාය ලොවුතුරු හිමි දෙසු සඳහම් දෙවනුව මම සීකරේ සාදු සාදු සත්ධර්මය මෙලෙසින් මම වඳිනවාය කසාවතක් ගත දවටා සසුන් විලේ සුපිපුනාය සාදාම් නිරතුරු මග සියලු සතට පෙන්නුවාය සුපතිපන්න මා සංග ගම සැදැහෙන් සිහි කරන්නේය සාදු සාදු සිරස නමා පාද කමල් වඳින්නේය වැඳලා තෙරුවන සඳහම් සයුරේ අද පීනනවා ලෞතුරු දහමට සිතු වේලේ දෙනවා සාදු සාදු ආන්ද සාදු ආන්ද පින්වත එනවා සසුන සොවිල පිපි නිමල් කමල් බඳු ගරුතර ලොකු හාමුදුරු වැනේ සැද ඇති දහම් දෙසන්නට අවසර කරුහා මුඳුරුවනි අවසර කරුහා මුඳුරුවනි සාසන දිය මත පියුමක් වාගේයි ගරුතර ලොකුහා මුඳුරුවනි දෙපානමැද මම අවසර අරගෙන දහම් දෙසන්නෙමි හා මුඳුරුවනි දහම් දෙසන්නෙමි හා සිතුවිලි පාද නිම්බුදු පන දෙසන්නට කාලය පැමිණ ඇත බුදු
සුපින්වතුනි අසනු මැනවි දේශනාමේ බුදුබණ දුක් ඇති මේ සසරක ගෙන යන මේ දිවියක සදා සිතින් සුපින්වතුනි අසමුද සඳහම් නැක තිලෝ තිලක බුදු පියා දෙසු සඳහම් රස සොයා සැමට දෙසමි සැමට දෙසමි ලෞතර බණ සොය සොයා සදහැති ගුණගරුක පින්වත පින්වතියනි කාරුණක කියන්නද පින්වත ආනවත අර මොනලිය පොකොලයක් අද තියෙනවද ඇත්නම් කොලය මාට දැන් දෙන්නවද අර මොනු කියා බුදුබන මම දෙසන්නද සදහැති ගුණගරුක පින්වත පින්වතියනි 12 පාරමී කාන්තා සමිතිය හා හතේ කණුව 12 ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දායක සභාව විසින් සංවිධානය කරන්නට යෙදුණ කාව්‍යමය ධර්ම දේශනාවට දසවන්පත් යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. අදවසේදී මෙතුම් කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මාහට ආරාධනා කරන්නට යෙදුණ එවාගේම විහාරස්ථානයේ වැඩ කටයුතු කරන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අතිගෞරවනීය පූජ්‍යපාද උඩුගම්බර ධම්මික ස්වාමීන් වහන්සේගෙන් පරම කොට අවසර ප්‍රාර්ථනා කරන ගමන් එසේ නම් අන්නෝබත මිහිදු සමීදු දේශන දාම සුපිනවතුනි හොඳ අටියාව ගන්නයි තිලෝ තිලක සම්බුදුයිනි දේසු දම් විඳ ගන්නයි සාදු සාදු අඬ පතුරා බුදු බණ ආගන්නයි බුදුන් වැඩිය රට පිරිසිදු කිව් රට සුපින්වතුනි අද පිරිහෙනවා අනුබුදු සමිඳුන් වැඩිය අත පින් බිම දින දින පින් වැන්න
විමසෙනවා දින දින පින්වද වෙනසෙනවා තිබුණද මනුදම දින දින පින්වද පිරියන බව දිස් වෙනවා පිරිහෙන මනුදම පෙන්වලන්නට මෙලෙසින් බුදුබණ ගෙන එනවා මෙලෙසින් බුදුබණ ගෙන එනවා තුන්දොවට අග්‍ර වුණා වූ කාන්තිමත් ශාන්තිනායක තිලෝතිලක අංගී රස අපතථාගත බුදු පියාණන් වහන්සේ තෙවරක් වැඩම කරන්නට යෙදුන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලංකා ධර්මතලයට වැඩම කරමින් මෙරට සංස්කෘතියේ නව පෙරළියක් සිදු කරන්නට යෙදුන මේ පුණ්‍ය භූමිය එවාගේම උතුම් ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ සිටින දළදා වහන්සේ වැඩ සිටින මේ පුණ්‍ය භූමිය දවසෙන් දවස මිනිසාගේ ගුණධම් පිරිහෙන විට ඒ පිළිබඳව සොයා ඔබට මෙසේ මා දේශනා කරන්නටයි සූදානම එසේනම් සුභින්වතුනි අසන්න මේ ගැන යොවන් නොබේ දසමයේ ඈත කුරු රට පිළිබඳව නොව මිදා බුදු බණ දසන්නේ මෑත මාගේ රට පිළිබඳව ආද මෙසේ බුදු බණ දසන්නේ මෙසේ බුදු බණ දසන්නේ ඇසු ඇසුවේ හදවත හඬවන කතා පුවත් නද ඇසෙන්නේ එවැනි කතා අරගෙන පින්වත මෙලෙසයි බුදුබණ දසන්නේ මෙලෙසයි බුදුබණ දසන්නේ මිනිසට මිනිස කම අමතක වෙනවා මිනිසද කම නොවේ තිසංගති හිස ඔසවෙනවා මේ ගැන කියන්නට කවි එනම්
මුදු විය කෙන මිට ගුණ දම සපල අයියෝ රටට දීද මන් දා අපල මේ ශ්‍රී ලංකා ධර්මතරය අද දවසින් දවස පිරිහෙන ආයු දකින විට ඔබෙත් මගේ හදවතේ මොනතරම් වේදනාවක් දැනෙනවද? පින්තුනි, අද සමාජයේ දිහා බලන විට ඔබට මට පෙනෙන කරුණක් නම් මව්වරුනට මව්කම අද පින්වත අමතක වෙනවා. පියවරුන්ට පිය පදවිය පින්වත අමතක වෙනවා. අසංගමේ කතා පුවත දෙසවෙන ඔබ යොද වෙනවා. මෙලෙසයි පින්වත මිරටේ මේ පුවත දැන් සිදු වෙනවා. ඇසුදන හද කම්පා වෙනවා. පින්වත මෙලෙසින් මිය සිදු වෙනවා. අවුරුදු අතරයි දියණිය වෙනවා. අයියෝ දියණීට සිදු වෙනවා. කවන්න ගත් පත් පදවත නැදියනිට කවන්නේ. අනේ අපොයි මිලෙසයි පින්වත මිය කරන්නේ. අසරණ අර පුංචි දියනි මෙලෙසයි සිටින්නේ. ගොර පින්වත මීදිය නිට කලන්නේ. පින්වත මොනවද මන්දා ලංකාවට සිතුවන්නේ. ඇයි මෙලසින දෙවිය රියද මිරතට මිය සිදුවන්නේ. පිය කෙනෙකුගේ පිය සෙනෙහස ඔයි බදතට යන්නේ. වසර හතරක දියනිට කොමද කුටි පැටදුන්නේ. ආදරණීය අම්මේ, තමන්ගේ
ලේන් මසෙන් හැදුන රණ දේවියත පහර දුන්න ආකාරය ඔබ දකින්න ඇති. බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පවිත්‍රත්වයට පත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු මේ පුණ්‍ය භූමියට මොනවද මේ සිදු වෙලා තියෙන්නේ? පින්තනින් තමන්ගේ දෙයින් මසෙන් හැදුන වැඩු මේ පුංචි දියණියට මේ පියතුමා පහර දෙන විට ඒ දියණියට තේරෙනවා නම් මොනවා කියාවිද මොනවා නම් අසාවිද? බෑයිර සම්ම ගසන විට රිදෙනවා තාත් තේරි දෙනවා මෙමාට නැතිවද උනුවන්නේ හදවත සිටින ඔබට මා මෙසේ අතීත කතාවක් දැන් පැහැදිලි කරන්නම්.
ඈත අතීතෙට පින්වත ඔබ ආයනවා දම්බදේව් තලයට පින්වත ඔබගෙන යනවා අසන්න මේ කතා පුවත දෙසව නැදෙනවා සාදු සාදු අඬ මැද අඳදම් දෙසනවා බුදුබණ පද සැදැසිතින් ආගෙන බුදුබණ කවි කරලායි මම ඔබට දෙසන්නේ කවි රසනා සමහර අය දන්නේ නිදි මත යන්නට කවරොත් සාදු කියන්නේ දෙසන දාම හොඳ නැති දැයි මම විමසනවා හොඳ නැතිනම් සොපින්වතුනි මෙය දැන් වෙනවා කවිතම් රස නවතන්නට මට සිත දෙනවා සාදු සාදු අඬ පතුරා බණ නවතනවා මොකටද සාදු කිව්වේ අපේ හාමුදුරුවනේ කවි බණ නවත්තන්න සාදු කියලා කියා මොකද කරන්නේ එහෙනම් හාමුදුරුවනේ වචනේ බණ කියනවා මොකද කරන්නේ අන්න ඒක තමයි කියන්නේ අහගෙන නැතිකම තිබුණත් කඳ මෙතන ඉතින් සිතුවිලි ඇතක ඇත්තේ දෙසන දහම් මේ කාටද වැටෙන බව නෑ චින්තේ එනිසා ඒ බණ නවතන්නට සාදු අඬක් අරගත්තේ වචනෙන් බණ දෙසන්න මගේ සිතුවිලි දැන් නම් නැත්තේ වෙනදනම් වචනෙන් බණ කියනකොට අහගෙන ඉන්නවද නැද්ද කියලා තම තමන්ම දැන් හිතන්නට ඕනේ දැන් කවියෙන් කියනකොට බණ අහන්නේ නැහැ අම්මලාගේ හිත තියෙන්නේ ගෙදර නැත්තම් වෙන කොහෙවත් එහෙම බණ අහල වැඩක් තියෙනවද ප්‍රතිඵලයක් තියෙනවද කතා කරන්නේ නැහැ නේ කවුරුත් වැඩක් නැහැ නේද එහෙනම් මම මුලින් දහම් අවවාදය දුන්නා දුවන පරිද සිට රැකගෙන බණ අහන්න මේ කවියේ තාලයට නොවේ කවියෙන් කියවෙන අර්ථයට හොඳට දෙසවන්පත් යොමු කරන්නට ඕනි එහෙම නැත්නම් මම මෙතනදී බැන්නත් සාදු කියයි එනිසා හොඳට අහන්නට ඕනි දැන් මොකද කියන්නේ වචනෙන් බණ කියනවද කවියෙන් කියනවද අතීතයට ඔබ හාමම යන්නේ දඹදිව් තලයට දැන් අප යන්නේ
පානි නම් රජු රාජ වන්නේ මේමයි පින්වත එයි සිදු වන්නේ චාතුන්ත පානි දස රජ දාමට නොවදන් සිතුවිලි දෙනවා නරක පුරුදු මිනිඳුගේ මෙලෙස තියෙනවා මිනිඳුන් සොපින් අදිතේ දමදිව් තලාවේ චත්තපාණි කියන මහරජුරජු රජ කරනවා මේ මහරජුරු නිරන්තරයෙන්ම මස් මාංශ වලට එවාගෙම මේ නිරිඳුන් පිනතනේ මත් වතුරට ගිජු වෙනවා මෙසේ ගිජු වෙලා පිනතනේ දැන් මෙම නිරිඳුන් රාජ්‍ය කරන අතර මෙද මේ විදිහට සිද්ධ වෙනවා මේ රට තුළ නීතියක්ය පින්වත් වන්නේ පොය දාට නෑ පින්වත් මෙය සිදු වන්නේ මස කඩවල් පොය දාට වාලා තියෙන්නේ පින්වත මේ මයි එම දින එයි දේවන්නේ පිනතුනි පොයේ දාට මස් කඩවල් වහලයි තියෙන්නේ මේ නිරිඳුන් තුන් වේලටම මස් කන්න ඉදි වෙලයි සිටියා පිනතුනි කාලය මෙසේ ඈතට ගෙවිලා යන අතරතුර මේ විදිහට සිද්ධ වෙනවා දවසක් ආරාත් කැමියා දැන් මෙලෙසින් යනවා පොදින දෙදියට මාස් අරගෙන දියෙන්න මේ මයි සිදෝනේ
සුදිනටත් සමගින් මාස අරගෙන ඉන්නා පින්වත දැන් මේ විලසින් එයි සැකසෙන්නා පසුදිනයට මාස ටික දැන් මෙලෙස තබන්නා පින්නතනි දැන් බොහෝ දින උදා වෙනවා නිරිඳුන්ට හිමිදිරි උදෑසන ආහාරය සකසලා දැන් මේ අරක් කැමියා ඉතිරි මස් ටික පසකින් තබනවා පින්නතනි මේ වෙලාවේ හදිසි වැඩ කටයුතුක නිසා මේ අරක් කැමිය මේ විලස පින්වතුනි අදිනවා මේ අරක් කැමිත මේ සුපින්වත එළියටයි මෝතකට ඉඳන් හැදෙනවා මෝතකට ඉඳන් හැදෙනවා මෙලෙස ගොස සුපින්වත එදා මේ විලසින්ම එයිදි තව තවත් දෙය කෙරෙනවා අසනු මැන මේ ලෙසයි සුපින්වත එදා දින මෙලෙසයි කෙරෙනවා පින්නතනි දැන් මේ අරක් කැමියා මේ ආකාරයට මස්තික තබලා මොහතකට එළියට යන ඒ වෙලාවේ පින්නතුනි මාස් නේව දැන්ලා තඩේ බල්ලෙක් දැන් මුළු තැන්ගේ අසලින් යනවා මාස් නේව දැන්ලා මේ තඩේ බල්ලා මුළු තැන්ගෙට දැන් පැමිණෙනවා කලකටයි රස ආහාරක් දැන් ලැබුණේ මෙලෙසින් කෙරෙනවා අර තඩේ බල්ලා මස ටික අරගෙන පින්වත දැන් එළියට එනවා මේ බව දැකලා කැමියා දැන් ඔව් පසු පස එලවනවා මරණ බයෙන් මේ බල්ලා පින්වත මස්තික අරගෙන දිව යනවා මස්තික අරගෙන දිව යනවා මේ අරගන්නට නොහැකිය පින්වත මෙලෙසයි ඒ දේ සිදු වෙනවා අසන්න පින්වත අරක් කැමියා දැන් මුළු තැන්ගෙට වී වැළපෙනවා මුළු තැන්ගෙට වී වැළපෙනවා වැළපෙන අතර ඔව් දැන් මුළු තැන් ගෙට දේරිය එනවා මුළු
හේමිකාවි පාද ඔන්න සියලුම දින කම්මැලිකම් එදා මෙන්න මේ ආකාරයට අර රක්කමියා මෙසේ මුළු තැන් කිට වෙලා අඬනවා. ඔහු දැන් බිය වෙලා වෙවුලනවා. මහරජුලුවන්ට දාවල ආහාරයට මස් මාංශ සකසන්නට නැහැ නිසා වැළපෙන අතර මේ රක්කමියා මෙසේ හඬන අතරතුර දේවිය එනවා මේ මුළු තැන්ගෙට. එසේ ඇවිසි විමසනවා හේතුව කුමක්ද කියලා. එවිට පින්නතුනි රජුගේ ආරට දාගෙන ආමස් තන් රජුගේ ආරට මෙදාගෙන ආමස් ටික මෙදා අර තඩි බල්ලාරගෙන දෙව්වාදේ දිය මෙදා රජුගේ දාවල ආරට කෙලෙසක මස් පිසින්නද යනු වෙන මේ ආරක් කැමියා හඬන වදන් එක පින්දෙමින්නද දේවිය මෙය දකින්නේ මෙලෙසින සිත සදන්නේ අරක් කැමියාට පින්වත මේ මයි දැන් කියන්නේ මහරජු හරි ආදරයෙන් චූටි පුතාට අරගෙන එන්නම් ආහාරට ආවිතේට පුතු දුටු විට රජුගේ සිත දීගෙමේ ලෙසට රජුගේ මස් අමතකදේ ඔහුගේ රසට දෙවිය කියනවා අරක් කැමිය ඔබ බියනවාලු මහරජු හරි මාදරේ පුතාට රජු ආහාර අර ගන්න ආවාට පසු මම ආදරණීය පුතාව අරගෙන ඉන්නවා. එවිට රජුවන්ට පුතුගේ මූණ දකින්න විට මේ මස් මාංශ වලට තිබෙන ආසාව නැති වෙලා යාවි. එළවලු සමග ආහාර පුදීනි. මෙසේ පැවසූ විට පින්තුනි මිනකට කුමක්ද වෙන්නේ? ඉල්ලෙලු සමග ආහාරය සකසෙනවා දාවල බතට නිරෙඳුන් දැන් පැමිණෙනවා දේවිත් නේතා පුතු ඔබ දන්නවද පින්වතේ
ටික දැන් අසයි එදා නෙවලයි අරක් කැමියා දැන් දැත බදා පසේකින් ඉන්නේ තුරුලට අරන් නැය පුතු දැන් සනසන්නේ නිරෙන්දුට පෙනෙන්නයි පුතු දැන් නල දැන් අරක් කැමියාගෙන් අහනවා කොහොමද තාවරෙට මාගේ ආහාරයට මස් මාංශ කියලා එවිට සිදුවන සිදුවීම අරක් කැමියා වෙවුල වෙවුලා දැන් රජ්ජුරුවන්ට කියනවා රජ්ජුරුවෝ එදා මාතින් මාතවි නිරිඳු මේලෙස සුපින්වතයි සිටින් මාතින් මාත් නොන සිතේ කෝගිනි පින්වතුනි දැන් දැවෙන්නේ දැවෙන අතරේ නිරිඳු කෝපෙන් මෙලෙස පින්වත කෙරෙන්නේ දේවිගේ අර තුරුලේ සිටි පොතු නිරිඳු ගන්නායේ Yeah.
එන විට පුතා කඩු තුඩ උඩු අත නම්මා අල්ලයි නිරේදු මෙලෙසින් කඩු තුඩ දස
මාස මාකුසේ තාරා මීකල මාගේ පුතේ දෙතනේ කිරි නුඹට පෙවේ ආදරයනි පුතේ ආදරණීය අම්මා කෙනෙක් තමන්ගේ රත්තරන් පුතා මේ විදිහට මරලා මස් කරලා මේ පුතාගේ මස් බුදිනකොට මොනතරම් වේදනාවක් ඒ අම්මට දැනෙන්නේ නැද්ද? ඒ අම්මගේ හදවත මොනතරම් නම් අඳුලින් දෙන්නේ නැද්ද? නුඹේ පිය තුමා ළඟ කරුණා ගුණය නැත මත්තුන මත් ගාතින් මවු දැන් මිලෙස ඇත නුඹ නැති සොවීම් නාද වෙතක් නැත ආදර පුතේ යාලීන ආද සිතේ ඇත පාරෙන් ඉරු වාගේ මහරජුවර පින්නතුනේ මේ ආකාරයට පුතාගේ මස් ආහාරයට ගත්තා. පින්නතුනේ දැන් ඔහු නිරජ්ජුරුව නිින්දට වැටෙනවා. මත් ගතියෙන් එලා පින්නතුනේ ඔහුගේ සිරුර නිදහස් වුණාට පසුව පින්නතුනේ දැන් ඔහුට සිදෙනවා දේවිට කතා කරලා පුතුගෙන එන්නේ දැන් මනකලා මිරිඳුන් මෙලෙසින් ගන්නේ
මත්තුන පාමන ගතියෙන් කළ දෙයොන්න පැවසුවා දේවි ඉරිදුට දැම්මි ලෙසින්න නිරිදුගේ දැසත කඳුලින් දෙමුණා දේවිගේ අදවත සෝකෙන් සමයද පෙරලියමවා තත්තු මඳුර දැන් විසිරියමවා කලපපෙන් රාජු හතමිය වෙනවා පින්වත මිලෙසයි එයි සිදු වෙනවා ගණකඩමා පොලොවයි විවර සැදෙන්නේ අවිචියත මේ රජු ඇදගෙන යන්නේ කලපවනේ මායි එයි පළදුන්නේ මත් රකුසයි මේ සැමදය කෙරුවේ මත් රකුසයි මේ සැමදය කෙරුවේ මේ මිනිඳුන් තමන්ගේ ආදරණීය පුතාව මරලා ආහාරයට ගත් ආකාරය පිනතුනි අතීතයේ සිටිය චත්තපාණි වගේම වර්තමානයේ චත්තපාණි පියවර වෙනවා පිනතුනි මේ පිළිබඳව අපි පෞගිය දවස්වල දුක්වා මේවා දකින විට අපේ හදවතට මනතරන්නම් වේදනාවක් දුකක් දැනෙනවද එසේ නම් පිනතුනි එයත් මනසට අරගෙන කාලය මින් පින්වත කතරියමවා නවයද පිනතුනි දැන් නම් ලම් වෙනවා දෙසුබුදු දාම නවතන්නට කලෙමවා එනම් මෙලෙස පින්වත බණ නවතනවා ඕ අත්මන් සමාධිත හඬගා කියන්නට සිතුනා ඔබගේ දරුවන් ගැන සිතන්නට මව්පියවරුනේ ගැන යලි සිතන්නට අවැසිය සියලු දෙන මේ ගැන සොයන්නට මල් මල් වාගේ දරුවන් පින්වතුනි ලොවේ හෙට දින මේ ලොවේ බාරයි දරුවන්ට ලොවේ දරුවනි මේ ලෙස සිතමින් මේ ලෙසින් පාවේ සුරකිමු දරුවෝ සුරකිමු පනමින් මෙලොවේ වර්තමාන සමාජයේ මෙවැනි සිදුවීම් බොහෝ සෙයින් සිද්ධ වෙනවා. එවැනි එක සිදුවීමක් මා මෙලෙස ඔබට පැහැදිලි කරලා මේ කාව්‍යමය ධර්ම දේශනාව මෙසේ නිමා කරන්නම්. මාත් නුනපියෙක් ඒ නිවසට මෙලෙසින් පෙම්වත ඇවිත් විය දරුවා සුතුරුලට ගන්න සුරතල් කරන අතරේ ගැන් මෙලෙසින්ම විය
දම පොතු අල්ලන්න මත්තුන පියතුමනි පෙනතුනි තමන්ගේ ආදරණීය පුතා දැන් සනතල් කරනවා මේ පියතුමා ආදරණීය පුතා උඩ තම තමා අල්ලන විට පෙනතුනි උඩ ගිය පුතා එන විට දැන් සතුටු වෙවි දැතින් ගිලිලා පින්වත පොළොවේ වැටුනා පුතා දැන් පින්වද නියඳ වෙවි සැඟවි ගියා මරුතුරුලේ මෙලෙස නිවි පින්නතනි මේ කතා පුවත ලංකාව සිදුවන එක. තමන්ගේ ආදරණීය පුතා දෑතින් ගිලිහිලා බිමට වැටිලා මිය පරලොව ගියා. පුතු මිය ගිය දුකෙන් ගැලපෙන අතර ඉදා මේ ලෙස කඳුළු
මේ සම්භයා කාලේ කාව්‍ය මේ ධර්ම දේශනාවට වැඩම කරන්නට යෙදුණි. එන දවසේදී කාව්‍ය මේ ධර්ම දේශනාවන් තුනකට වැඩම කරන්නට ඕනි. එවාගෙන් පොය දවසේදී කාව්‍ය මේ ධර්ම දේශනාවන් තුනකට වැඩම කරන්නට ඕනි. ඒ නිසා වෙහෙසට පත්වන කාලවකවානුවක් නිසාම මේ වෙලාවේදී කල්පනා කරගන්න මෙතෙක් වේලා සිදු කරගත්ත මේ පින සසන සොයල පෙපේ නිමල් කමල් මිනි ගරුතර අපේ ආමුදුරු වෙනි මේ පින අත වේ නිදුක් නිරෝගී සුව වේවා අපේ ආමුදුරු වෙනි බණ ඇසු සමටත් මේ පින් පෙත් මේ දේ පෙන්වත උරුම ඕනේ සමට උතුම් නිවනේ මඟ ගන්නට මේ පින් අත් වෙන්නේ මියගිය ඥාතීන් සියත ගන්න ඒ සමතම මේ පින් පෙත දෙන්න දැත්තැගිලි බැඳ නලලට ගන්න සාදු කියා මේ පින් පෙත් දෙන්න දෙවියන් තත මේ පින හිමි වේවා මේ පින් ලැබීලා නිතිස් සුරකේවා පින් සිත දෙවියන් තුළ ඇති වේවා උතුම් නිවන් සුව දෙවියෝ ලබත්වා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති මෙතුවක් වේලා බණ පද රස සුවරින්ද කාවේදං රස දිදිමින් මේ රස වින්ද කාවේදං රස වෙන කාවියෙන් බැන්ද මම වෙමි සොපින්වත හිමි දේවානන්ද සැමටම උතුම් සමත ලැබේවා
උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා